ආයිබෝවන්, කොහමද ඔයාලට? ඉතින් ඔන්න ගොඩ කාලෙකින් පස්සේ තමයි වීඩියෝ එකක් අත අරගෙන එන්නේ. ඉතින් මං කලිනුත් කියලා තියන්නේ හස්බන්ඩ් වැඩ කරන යුනිවර්සිටි එක කියලා. ඉතින් එයාගේ යුනිවර්සිටි එකත් එක්ක තියෙන කන්ට්‍රැක්ට් එක දැන් ඉවර වෙන්න තමයි හඳන්නේ. ඉතින් අපි දන්නේ නැහැ අපිට කැනඩාවෙන් යන්න වෙයිද, ආය ලංකාවට යන්න වෙයිද, නැත්නම් වෙන රටකට යන්න වෙයිද කියලා. මේ දවස්වල ටිකක් දෙකිට ආයෙ තමයි ඉන්නේ. මේ ඉතින් ත්වාරියාවල අපි ඉන්න ගෙවල් කිට්ටුව තියෙන වෝකින් පාත් එකක් සාමාන්‍යයෙන් කිලෝමීටර් 10ක් විතර දුරට තියෙනවා. ඉතින් සමයකේ හැමෝම වගේ මේකේ ඇවිදිනවා, බයිසිකල් පදිනවා, එක එක දේවල් කරනවා. ඉතින් එන්ජොයි කරන්න. ඉතින් මේ දවස්වල ගොඩාක් රස්නේ නිසා පිපිඤ්ඤා උයලා, මෙහි තියෙන සැලඩ් පිපිඤ්ඤා, හැබැයි ඒකේ මැදේ අයින් කරලා පොත් අයින් කරාම ලංකාවේ සාමාන්‍යයෙන් අපි කරන පිපිඤ්ඤා වගේ තමයි. ඉතින් පිපිඤ්ඤා කරියක් හදලා ඔන්න ප්‍රොන්ස් හැදුවා. ඉතින් ත්වාරියාවල තියෙන ලස්සනම ෂොපින් මාල් එක ලැරිවියා. ඉතින් දැන් ප්‍රොසෙස් එහෙම පිපිලා තියෙන සමයක නිසා වාසන නැන්දි තැන්ක් යූ. අපි මමට මේ ඖෂධ කැඳේ කෙව්වට තාම මෙසලා ටිකක් තමයි බිව්වේ. ඉතින් මේ සතියේ දවස් දෙකක්ම අපේ ගෙදර ඉස්සරහා බිල්ඩින්ගේ ෆයර් අලාම්ස් වැදුණා. ඉතින් මේ අලාම් එක ගොඩක් වෙලාවට තනිවරින් ෆයර් ඩිපාර්ට්මන්ට් එකෙන් එනවා. ඉතින් ඒකට ගෙවන්නත් ඕනේ ගෙවල් අයිතිකාරයා. ඉතින් මොකද ඉතින් ෆයර් එකක් නෙග්ලිජන්ස් නිසා තිබුණා. ඉතින් මේ ගින්න කැතුණු ගමන් ගින්න ටිකක් වැඩි නම් ගොඩක් එනවා ෆයර් ට්‍රක්ස්, ඒ වගේම ඇම්බියුලන්ස් එකත් එනවා. ඉතින් මේ වෙලාවේ නම් තුනක් තමයි ඇවිල්ලා තියෙන්නේ. පේනවත් දන්නේ ෆයර් ෆයිටර්ස්ලා උන්න බහැලා යනවා. සාමාන්‍යයෙන් මේ ෆයර් ෆයිටර් කෙනෙක් කියන්නේ හරියට ගරු කරන ජොබ් එකක්. ඒගොල්ලන්ට එක දිගට සතියක් වැඩ කරොත් තව සතියක් එක දිගට නිවාඩුයි. ගොඩක් ස්ට්‍රෙස්ෆුල් ජොබ් එකක් විදිහට තමයි ඉතින් ඒක සලකන්නේ. පොඩි ළමයි එහෙම ගොඩක් ආසයි. ඉස්කෝලවලත් ෆයර් ෆයිටර් කියන චරිත ගැන ගොඩක් උගන්වනවා. සැලරි එකත් ඉතින් ඒගොල්ලන්ගේ ගොඩක් වැඩි. මොකද ඒගොල්ලන්ගේ රිස්ක් එක වැඩි නිසා. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. තවත් වීඩියෝ එකකින් එනකන් පරිස්සමින් ඉන්න. ගෙන් එන්නම්.